ආයිබන් හැමෝටම කොනිච්චිවා. ඔන්න අද මගේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජපාන්ට එන්න ඉන්න කෙනෙකුට හරි නැත්නම් ජපාන්ට දැන් ඇවිල්ලා ඉන්න කෙනෙකුට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන දෙයක් ගැන. ඇත්තටම ජපානි කියන්නේ ගොඩක් යුනික් තැනක්. අපි ලංකාවත් එක්ක කම්පෙයා කරලා බලද්දී වෙනස් තැන් ගොඩක් තියෙනවා. ඉතින් මුලින්ම ආපු කෙනෙකුට මේ ලැංග්වේජ් එක, ජපාන් ලැංග්වේජ් එක හොඳට ඉගෙන ගන්න එකයි, ජපානේ කල්චරයකට හුරු වෙන එකයි, මේ දෙක ගොඩාක්ම වැදගත්. ඔයා දිගටම ජපානේ ඉන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙමත් නැත්නම් ඔයා දැනට ජපාන්ට ඇවිල්ලා කරන වැඩක් සාර්ථකව කරගෙන යන්න අනිවාර්යෙන් මේ දෙක ගොඩාක් වැදගත් වෙනවා. ඇත්තටම ජපනිස් ලැංග්වේජ් එක ගැන කතා කරද්දී ඔයාලා දන්නවා ජපනිස්ලා කියන්නේ ඉංග්ලිෂ් ලැංග්වේජ් එක යූස් කරනවා ගොඩාක් මාඩුයි. ඇත්තටම එයාලා ජපන් භාෂාවට, එයාලගේ භාෂාවට මුල් තැනක් දෙන ජාතියක්. ඇත්තටම ෆිටින් වෙන අපි වගේ ෆොරිනර් කෙනෙක් ජපනිස් වලින් කතා කරනකොට එයාලා ගොඩක් ආසයි. ඒ වගේම ඔයාට ගොඩක් වෙලාවට උදව් කරන්න එයාලා මැදිහත් වෙනවා. එනිසා අනිවාර්යෙන් ඔයාට ජපනිස් හොඳට බැරි වුණත් කමක් නැහැ, මුලින්ම ජපනිස් දන්න ජපනිස් වචන දෙක තුනක් හරි දාලා එයාලගෙන් අහලා බලන්න, ජපනිස් වලින් කතා කරන්න බලන්න. අනිවාර්යෙන් ඕන කෙනෙක් ඔයාට උදව් කරනවා. ඒ නිසා පුළුවන් තරම් මුලින්ම අපි ජපනිස් කෙනෙකුට කතා කරද්දී ඉංග්‍රීසි වලින් නෙමෙයි ජපනිස් වලින්ම කතා කරන්න බලන්න. ඇත්තනම ජපාන්ට එන කෙනෙක් ජපනිස් ලැංග්වේජ් එක ඉගෙන ගන්නවා කියන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඒක ඔයා අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මොකද ජපානේ ඔයා ඉන්නවනම් ඔයාට කොහේ ගියත් ජපන් ලැංග්වේජ් එක තමයි යූස් කරන්න වෙන්නේ. ඔයා පාර්ට් ටයිම් එකකට ගියත් එතන ඉන්න මිනිස්සුත් එක්ක කමියුනිකේට් කරන්න ඔයාට අනිවාර්යෙන් ජපනිස් ලැංග්වේජ් එක ඕන වෙනවා. ඇත්තනම් පුළුවන් විදිහට කොහොම හරි ඔයාගේ ජපනිස් ලැංග්වේජ් ස්කිල් එක හදාගන්න බලන්න. එහෙමුණොත් ඔයාට ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ජපානේ ජීවත් වෙනවා හා ඔයාගේ වැඩ කටයුතු කරගන්න ලොකු හයියක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ජපාන් ලැංග්වේජ් එක හොඳට ඉගෙන ගන්න. ඇත්තරම ගොඩක් දෙනෙක් දැන් ලැංග්වේජ් ස්කූල් එකකට ආවා වුණත් පාර්ට් ටයිම් කරන්න, ඒ වගේ සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා ලැංග්වේජ් එක හදාගන්න එක කියන්නේ ස්ටඩී වලට දෙන කාලය ගොඩක් අඩු වෙලා යන්න පුළුවන්. ඒ වුණාට ඒක කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට දැන් අපි හිතනවා ඔයාට ඔටෝ මේක පුළුවන් වේවා, දැන් ජපාන්ට ඇවිල්ලා ඉන්නේ, ජපාන් මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ. ඒ නිසා ඔයාට නිකම්ම මේක මේ ලැංග්වේජ් එක හැමදාම අහන නිසා නිකම්ම මේක ඔටෝ මේක පුරුදු වෙයි කියලා. ඒ වුණාට එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඔයා හොඳට මුල ඉඳලා දැන් ඔයා ලැංග්වේජ් ස්කූල් එකකට යන කෙනෙක් නම් ඒකේ බේසික් වල ඉඳලා හරියට උගන්නනවා. ඒ නිසා හොඳට ඒ ටික එදිනෙදා ඉස්කෝලේ කරන වැඩ ටික කොහොම හරි ගෙදර ගිහිල්ලත් කරලා අනිවාර්යෙන් එදාට කොහොම හරි පාඩම් ටික කරගෙන යන්න. මොකද ඔයාට මුල බේසික් ටික අතෑරනෝතින් ඕක කවදාවත් හදාගන්න බෑ. අතරම් ප්‍රනවුන්සේෂන් වුණත් මුල ඉඳලා හදාගත්තේ නැතුව පස්සට ගියාම ඔයා අවුරුදු 10ක් 20ක් මේ ජපානේ ජීවත් වුණත් කවදාවත් ඔයාට හදාගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මුල ඉඳලා හරියට පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන යන්න. අනිවාර්යෙන් ඔයාගේ ජපනිස් ටික හොඳටම හදාගන්න ස්කූල් අවුට් වෙන්න කලින්. ඇත්තනම තව දෙයක් තියෙනවා ජපානේ වා ජීවත් වෙද්දී ජපනිස්ලත් එක වැඩ කරද්දී අනිවාර්යෙන් හොඳටම තියාගන්න ඕන දෙයක් තමයි විශ්වාසය කියන දේ. අනිවාර්යෙන් කඩ කරන්නේ නැතුව තියාගන්න ඕනේ. මේක ජපානේ ඇතුළත ඔයා ජීවත් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම වැදගත්ම දෙයක් වෙනවා. මොකද ඇත්තනම ජපනිස්ලා විශ්වාසය ගොඩක්ම අගයනවා. ඒ නිසා ඔයා ඉස්කෝලේක ස්ටඩි කරනවා යන්න පුළුවන්. එහෙමනොත් ඔයාගේ ටීචර්ස්ලත් එක තියෙන විශ්වාසය හොඳට තියාගන්න. ඊට පස්සේ ඔයා පාර්ට් ටයිම් එකක් කරන වෙන්න පුළුවන්, නැත්නම් වර්ක් කරන වෙන්න පුළුවන්. එහෙමුණොත් ඔයාත් එක වැඩ කරන කට්ටිය, ඊට පස්සේ කම්පැනියත් එක තියෙන විශ්වාසය හොඳටම තියාගන්න. මොකද එකපාරක් හරි විශ්වාසය කඩ වුණොතින් ජපානේ ඔයාට ඉස්සරහට යන්න බෑ. අනිවාර්යෙන් මේක හොඳටම හිතේ තියාගන්න. ඇත්තරම ජපන් ජාතික විශ්වාසයට ගොඩක් ගරු කරනවා. ඒ නිසා අනිවාර්යෙන් විශ්වාසය කියන එක දිගටම තියාගෙන යන්න. එහෙම නැති වුණොත් ඔයාට ඉස්සරහට යන්න ගොඩක් අමාරු වෙනවා. ඇත්තටම ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මිනිස්සුන්ට පලයිට් වෙන්න පුළුවන් තරම්, ඒ කියන්නේ හොඳට ගරු සරු ඇතුව කතා කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඕන තැනක සාමාන්‍යයෙන් ඔයාට තරහ යන වෙලාවල් එන්න පුළුවන්. සමහරක් විට වැඩ කරන වෙලාවෙ තරහ යන වෙලාවල් එන්න පුළුවන්. ඒ වුණත් පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න. මොකද ජපානි නීති ගොඩක්ම තදයි. ඔයා වෙන පුද්ගලයෙකුට කාට හරි, ඒ කියන්නේ අපි වෙන පුද්ගලයෙකුට අපි අතක් ඉස්සුවතින් අනිවාර්යෙන් ඔයාව ඇරෙස්ට් කරන්න පුළුවන් පොලිසියට බලතල තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අපි ෆොරිනර්ස්ලා නිසා ඔයාගේ වීසා එකත් නැති වෙලා ඔයාට ලංකාවට යන්න වේ ගොඩක් වෙලාවට. ඒ නිසා ඒක නම් කවදාවත්ම කරන්න එපා. අපිට ලංකාවේ හිටපු විදිහටම අපි මෙහි ජපාන්ට ඇවිල්ලා ඒ විදිහටම අපේ ඔළුව තියාගෙන වැඩ කරන්න ගියොත් ගොඩක් අමාරු වෙනවා.
එනිසා අපි මුලින්ම ජපානේ කල්ච එක කොහොමද, එයාලා මොනවටද කැමති, අකමැති මොනවද, ඒ වගේ දේවල් හරියට දැනගෙන ඒ විදිහට ඉස්සරහට ඔයාලා වැඩ කරගෙන ගියොත් ඔයාලට ජපාන ජීවිතේ ගොඩක් ලේසි වෙනවා. ඇත්තටම ආයෙත් ගොඩක් තැන්වල අපි රූල්ස් වෙනස් වෙනවා අපි ලංකාවට වඩා. මොකද අපි ලංකාවේ බස් එක, ට්‍රේන් එක යද්දී වුණත් අපිට කෝල් එකක් ආවොත් අපි ආන්සර් කරනවා, කතා කරනවා. ඇත්තටම ජපානේදී අපි පොඩ්ඩක් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මුලින්ම ඔයා සාමාන්‍ය ට්‍රේන් එකට බස් එකට නගිද්දිම ඔයාගේ ෆෝන් එක සයිලන්ට් කරගෙන යන්න. ඊට පස්සේ කෝල් එකක් ආවත් ගොඩක් හයියෙන් කතා කරන්න යන්න එපා, ආන්සර් කරන්න යන්න එපා. පුළුවන් නම් මැසේජ් එකක් දාන්න, මම බැස්සට පස්සේ කෝල් බැක් කරන්නම් කියලා ඒ වගේ කරන්න. ඇත්තටම ගොඩක් වෙලාවට ජපාන් ජාතික ගොඩක් බිසි, හැම කෙනෙක්ම ගොඩක් වෙලාවට ට්‍රේන් එකට නැග්ගට පස්සේ එයාලා කරන්නේ එක්ක නිදා ගන්නවා, නැත්තම් පොතක් බලනවා, නැත්තම් මොන හරි ෆෝන් එකේ දෙයක් බලාගෙන යනවා. ඒ වගේ එයාලා එක්ක ස්ටඩි කරනවා, මොනවා හරි වැඩක් කරන ගමන් තමයි යන්නේ. ඒ නිසා එයාලට ඩිස්ටර්බ් වෙනවට කැමති නැහැ ගොඩක්. කවුරුත් කෑ ගහලා කතා කරන්නේ අඩුයි ගොඩක් වෙලාවට, ෆෝන් වලින් කතා කරනවා අඩුයි. ඒ නිසා ගොඩක් වෙලාවට නිශ්ශබ්දව යන්න බලන්න. ඊට පස්සේ මම තව දෙයක් කියන්නම්. ගොඩක් වෙලාවට මෙහි රෙස්ටොරන්ට් වලට අපි සාමාන්‍යයෙන් ජපනිස් රෙස්ටොරන්ට් එකට ගියාට පස්සේ අපි ලංකාවේදී නම් කෙලින්ම ගිහිල්ලා තියෙන ටේබල් එකක වාඩි වෙනවා, නැත්තම් කවුරු හරි වාඩිලා හිටියත් එතන අනිත් පැත්තේ පුටුව හිස් නම් අපි ගිහිල්ලා වාඩි වෙනවා. ඒ වුණාට ජපානේ එහෙම කරන්න යන්න එපා. මේක ගොඩක් ජපානේ රෙස්ටොරන්ට් වලට පොදු දෙයක්. එතකොට වේට කෙනෙක් ඇවිල්ලා හයි කී දෙනෙක් ඉන්නවද, වාදේ 3 දෙනෙක් ඉන්නව නම් ඔයාලට, ඒ කියන්නේ ඔයා ගෲප් එකක් ඉන්නව නම් නැත්තම් තනියෙන් ඉන්නව නම් ඔයාට හරියන ටේබල් එක එයා ගිහිල්ලා ඔයාට පෙන්නයි. ඊට පස්සේ එතන වාඩි වෙන්න. ඇත්තට මේ වගේ දේවල් පොඩි දේවල් තමයි, උනාට පුංචි දේවල් වුණත් මේ හැම දෙයක්ම හරියට දැනගෙන වැඩ කරොත් ඔයාට ජපානේ ඉදිරි ගමන ගොඩක් ලේසියෙන් යන්න පුළුවන් වෙයි. ඇත්තටම රෙස්ටුරන්ට් ගැන කියපු හින්දා තව දෙයක් කියා, ජපනිස්ලා කෑම කද්දි අනිවාර්යෙන් කියන දෙයක් තමයි මෙහෙම අත් දෙක එකතු කරලා ඉතදකිමස් කියලා තමයි සාමාන්‍යයෙන් බත් එක හරි මොන හරි කෑමක් කන්නේ. ඒකත් අනිවාර්යෙන් ඔයා පුළුවන් නම් ඔය රෙස්ටුරන්ට් එකකදී කද්දී, ඒ වගේ සාමාන්‍යයෙන් ජපනිසි අලුවොත් එක කද්දී අනිවාර්යෙන් එක කරන්න. එතකොට එයාලටත් ගොඩක් හැපි, ඒක ඔයාලා ඔයාගේ කල්චර් එකට ඔයා ගරු කරන එකට ගොඩක් එයාලත් හැපි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් එහෙම කරන්න. කෑම කාලා ඉවරුණාට පස්සෙත් අපි ආයෙත් අත් දෙක එකතු කරලා ගොචිසෝ සමදෙස්තා කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් ජපනිස්ලා අනිවාර්යෙන් කන්න කලින් කෑවට පස්සේ අනිවාර්යෙන් කරන දෙයක්. අපිට සමානක් වෙලාවට අමතක වෙනවා, නමුත් ජපනිස්ලත් එක්ක කෑමකට ගියොත් එහෙම අනිවාර්යෙන් මේක කරන්න. ඇත්තටම ඔය වගේ දේවල් තව ගොඩාක් තියෙනවා උගන්නන්න. මම ඒවත් ඉස්සරහට පොඩි පොඩි වීඩියෝස් කරගෙන යන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න, අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සයොනරා.